එක්සත්ජාති පක්ෂෙන් කියයන දැන් එන්න අහන අපින් ඉති ඒ අය අපි ඉස්සරහට අපි බලාගන්න පුළුවන් මේ අයවැය යෝජනාව තියෙන තව මාසයක් අප්‍රේල් මාස වෙනකන් ඒ කාල සීමාව අපිට බලාගන්න පුළුවන් අපිට 100%ක් විශ්වාසයි අයවැය සඳහා අවශ්‍ය බහුතරය අපිට තියෙනවා ඒ වගේම අපි දැක්කා මේ අයවැය යෝජනා ගෙනල්ලා දැන් දවස් දෙකයි පාර්ලිමේන්තුවේ සාකච්ඡා වෙනවා විපක්ෂයෙන් සමහරලාට කතා කරන්න කතිකයොත් නැහැ දැන් ඊ අපි දැක්කා කතා කරන කතිකය විතරයි විපක්ෂේ මොකද අයවැයකදී විශේෂයෙන්ම විපක්ෂයේ තමයි මේකේ විශාල කාර්යභාරයක් ඉෂ්ට කරන්න තියෙන්නේ නමුත් පාර්ලිමේන්තුව තුළ අපි දැක්කා විපක්ෂයේ මන්ත්‍රීතුමන්ලා ඉතාමත් අලස එහෙම නැත්නම් කලකිරීමෙන් දකින්නවා අපි මේ අයවැය යෝජනා වලට කතා කරනවා එහෙම නැත්නම් ඒවට සහභාගී වෙනවා මං හිතන්නේ විපක්ෂය තුළ ලොකු ගැටලුවක් තියෙනවා විශේෂයෙන්ම ඒකබද්ධ විපක්ෂයේ කණ්ඩායම් ගණනාවකට බෙදිලා තියෙනවා ඒ තුළ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ වගේම අපි ඉදිරිපත් කරපු අයවැය සම්බන්ධයෙන් මෙයාලට විවේචන ඉදිරිපත් කරන්න ඉතාම අල්පයි ඒ නිසා මං හිතන්නේ එයාලා පුදුම වෙලා ඉන්නවා බිලියන 5.9ක් මහින්ද රාජපක්ෂ යුගයේ ගත්ත ණයවල වාරික සහ පොලිය අපිට ගෙවන්න සිදු වෙලා තියෙනවා මේ අවුරුද්දේ අපි මේ අවුරුද්දේ පළවෙනි කාර්තුව අපි ගෙවලා තියෙනවා මේ වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 1900ක් අපිට තව 4000ක් ගෙවන්න තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන. ඉතින් ඒ කටයුතු කරන ගමන් තමයි අපි මේ අයවැය මෙවැනි ආකාරයෙන් ජනතාව පීඩාවටපත් නොකර රටේ හැම ශේෂයම්ම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරමින් අපි ක්‍රියාත්මක කළ දෙන්නේ. මේකදී මම තව එක කාරණයක් කියන්න ඕනි. අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ ලබන දරුවන්ට අපි තව හොඳම යෝජනාවක් මේක ඉදිරිපත් කරලා තියෙනවා විශේෂයෙන්ම විදේශ ශිෂ්‍යත්ව අපේ උසස් පෙළ සමත් වෙලා උසස් පෙළ ඉහළම ලකුණු ගන්න විශේෂයෙන්ම මාධ්‍ය ඒ කියන්නේ විද්‍යා මාධ්‍ය ඒ වගේම අනිකුත් මාධ්‍ය සියල්ලගෙම ඉහළම ලකුණු ගන්න දරුවන්ට අපි ලෝකයේ තියෙන හොඳම විශ්වවිද්‍යාල ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් ඒ වගේම වැනි විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යත්ව ලබා දෙන වැඩපිළිවෙලක් අපි ආරම්භ කරලා තියෙනවා මේකේ මූලික වටේදී පළවෙනි වසරේදී අපි 14 දිනකට ලංකාවෙම වැඩිම ලකුණු ගන්න මේ මාධ්‍ය තුලින් එක එක් එක් මාධ්‍ය තුලින් වැඩිම ලකුණු ගන්න අයටත් ඒ වගේම පළාත් මට්ටමෙනුත් වැඩිම ලකුණු ගන්න අයත් මේ විදේශ ශිෂ්‍යත්වවලට ලබා දීමට මේ අයවැයෙන් මුදල් වෙන් කරලා තියෙනවා අපි ඒක බලාපොරොත්තු වෙන ඉදිරියේදී මීටත් වඩා ප්‍රමාණයක් දිස්ත්‍රික් මට්ටමෙන් ඒ වගේම තවත් කණ්ඩායමක් ලබන වසරේදී මේකට ඇතුළු කරන්න අපි බලාපොරොත්තු වෙනවා මේක ඉතාමත් හොඳ දෙයක් නිදහස් අධ්‍යාපනය ලබන දරුවන්ට ලෝකේ තියෙන හොඳම විශ්වවිද්‍යාලවල ලෝකේ 1, 2, 3, 4 තියෙන විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන්න අවස්ථාව අපේ රජයේ ලබා දෙනවා.